කට්ටිය දැන් ලේස් වෙලා ඉන්නේ. කට්ටියම දැන් යන්න තමයි හදන්නේ. මම හිතන්නේ පැයක විතර ගමනක් තියෙනවා අපිට යන්න. ගිහිලා තමයි අපි බලමු. අපි එතෙන්ට ගිහිලා බලමු. කොහොමද කියලා. යන නම් තියෙන්නේ ලස්සන තැනක පාරක. දැම්ම කිව්වොත් ඔයාලට ඒකේ රස නැති වෙනවා. ඒක නිසා අපි යනකම් බලමු ගොඩක් දුරට මම හිතන්නේ රෑ නිසා කරුවලත් එක්ක එච්චර ලොකුට පේන එකක් නැති වෙයි. මම උත්සාහ කරන්නම් ඒ වෙලාවදී පෙන්වන්න. ඒ වුණාට අපි උදේට බලමු එතන කොච්චර ලස්සනද කියලා. දැන් ගිහිල්ලා අපි තියෙනවා ටෙන්ට් එක ගන්න තියෙනවා. ටික ටික කරගන්න තියෙනවා. අපි බීච් කැම්ප් එක තමයි කරන්න හදන්නේ. අපි ගොඩ කාලයක් ඉඳලා හිතපු දෙයක්. ඒ වගේම අපි හිතුවේ නෑ මෙච්චර ඉක්මනට යන්න පුළුවන් වේද කියලා. දැන් අපි ඇවිල්ලා අවුරුදු කමාරක් විතර වෙනවා. කට්ටියම දැන් ඉතින් එළියට යන පළවෙනි පාර තමයි මේ. බලමු ඉස්සරහට ගිහිල්ලා එනවා. දැන් ඇවිල්ලා ඉන්නේ තනිකර කාන්තාරයක් මැද වගේ තියෙන මැද නෙමෙයි වටේම තියෙන කාන්තාරේ. ඒ වගේම එහා පැත්තේ තියෙනවා බීච් එක. අපි දැන් කට්ටිය බලුට කියලා ඉස්ති කරගන්නවා හට් එක ගහගන්න. මාර කවුඩ් එකක් ඇවිල්ලා ඉන්නේ. බලන්නකෝ. පේන එකක් නැති වෙයි. මගේ මේ ලයිට් එක තියෙන පැත්තේ තියෙන තනිකර කාන්තාර පැත්ත. තනිකර වැලි තියෙන්නේ. මං හිතන්නේ ඇවිල්ලා තියෙනවා මිනිස්සු 1000ක් විතර ඉන්නවා මිනිස්සු. වාහන තියෙනවා 100කට විතර. මාර මිනිස්සු තෝගයක් ඉන්නේ. අපේ කට්ටිය දැන් ලේස් තියන ගමන් ඉන්නේ මුළු ටික ගන්න. මේ අපේ කට්ටිය इसमें कोयल पेपर है वो आराम से एक निकलना पड़ेगा इसको मारने के लिए. कोयल पेपर कितने में मिलेगा? इसमें है पराठा का तो मिलेगा. ओके දැන් වෙලාව 2 විතර වෙලා අපිට කටාර වලට අපි බලමු උදේට කොහොමද කියලා. තත්ත්වේ ඒක අපි වැඩ කරලා ඒ තියෙන මහන්සියයි හිතේ තියෙන පීඩනෙත් එක්ක මාර වෙනසක් මේක. ඒක වචන වලින් කියන්න බෑ. අපි උදේට බලමු තව කොච්චර ලස්සන දේ කටාර වලට ඉර පායනකොට අපිත් එක්ක කොහොම එකතු වෙලා ඉන්න. අපි බලමු උදේට. දැන් අපි ආ යනවා අපේ ටෙන්ට් එකේ තියෙන ගැනට. බලමු අපි උදේට. උදේ කියන්නේ ඉතින් ඔයාලටත් දැන් උදේ ඇවිල්ලා. මං හිතන දැන් අපිට මාර පහ විතර වෙලා තියෙනවා. බලන්න තියෙන ලස්සන ඊට දැන් එනවා. ගොඩාක් වෙලාවක් තිස්සේ මම බලන් ඉඳිය මේක තමයි කටාර වලට ඉරපායන හැටි. මාරම ලස්සනයි. ලස්සන දෙයක් ඔයාලා පෙන්නන්න තියෙනවා මේ පැත්තේ. මීට හැරුණා බලන්න මේ පළාත් ඔක්කොම තියෙන්නේ තනිකරම කාන්තාරේ. කාන්තාරේ කිව්වොත් මං හිතන්නේ හරි තනිකර තියෙන වැල්ලා. කාන්තාරේ මැදින් අපි ආවා මුහුදට. මේ බලන්න කොච්චර ලස්සනද කියලා. නේද ලංකාව තරන් ඉතින්
ඇත්තරම ලස්සන නැහැ බුදු කියන්න ඕනේ බලන්න මේ මොහොත අපේ වැවක් වගේ කිසිම රැල්ලක් නැහැ අනිකරම අපේ වැවක තියෙන ෆීලින් එකක් දෙන්නේ මේක මේ බලන්න මේ පැති තියෙන ඊට නම් කියන්නේ පොඩි ලස්සන ඔයාලා මොකද කියන්නේ ගොඩාක් ලස්සනයි නේද කමෙන්ට් එකක් දාගන්න කොහොමද ලස්සන කියලා ඔයාලට දැනෙන විදිය මට නම් ආයේ ගැන වචනයක්වත් වචනෙන් කියන්න බැරි තරම් සුන්දරත්වයක් තියෙනවා අපි කොහොම හරි වතුරට බහිනකොට පාන්දර 3 විතර වෙලා එතකොට වතුර සාමාන්‍යයෙන් හීතලයි දැන් බැස්සොත් රසනේ අපි රෑ ආවේ අන්න ඒක නිසා තමයි ගොඩක් රසනේ ඉන්න අමාරුයි දවල්ට නම් මේ මුදිරානවා කියන එක මුද නෙමෙයි අපිට මේ දවස්වල එළිය වැඩ කරන්නත් හරි අමාරුයි කොහරි සෙලිසියස් යනවා 45ට වැඩියෙන් යනවා අද සිකුරාද දවස ඒ කියන්නේ ගොඩක් අයට නිවාඩු දවස බලන්නක මේ ගොඩක් කට්ටිය දෙනෙක් ඉන්නවද සෑහෙන පිරිසක් ඉන්නවා අපි බලමු අපේ කට්ටිය මොකද කරන්නේ කියලා කිමිද බයි අපේ තේ එක හදන එක මන් තියන්නේ ඔයාලට මම දැන් පෙන්වන්න හදන්නේ අපි ලංකාවේ දැකලා නැති ලස්සන දෙයක් පැත්ත ලස්සනට ඊට පායනවා ඔයාලට පේන ඇති නේද නේනම් මම ඔයාලට පෙන්නවා බලන්නකෝ කුරුණ ටික ගනින් ඒ පැත්ත තනේ කර තියෙන්නේ කාන්තාරය වගේ තනි කර වැල්ල වැල්ලේ අතන උඩ ෆෝර් වීල් වාහන දාලා පදිනවා අපි දැන් මේ වැල්ල උඩට යන්න හදන්නේ මේ උඩත් තියෙනවා වාහන නවත්තලා ලස්සන කුරුළු ටිකක් තියෙනවා මහන්සි අපි අර පැත්ත ඉඳන් උඩට ආවා ගොඩක් මහන්සි දැන් වැල්ලේ ඇවිදලා නම් හිතුවේ නෑ කාන්තාරයක් මේ වගේ ලස්සන ඇති කියලා මම අසනාවන්ත වෙනවා ඒක බලන්නත් ඒ වගේම ඔයාලට ඒක පෙන්වන්න ලැබිච්ච එකත් ගැන හා මුහුදයි ඉරයි කාන්තාරේ හූ පට්ටම ලස්සනක් තියෙන්නේ ඔයාලට මේ පැත්ත පෙනෙද්ද නැහැ එන්න මම පෙන්වන්න මේ බලන්නකෝ පේන නෙවෙයි පේන්නේ නැති වෙන්නම තියෙන ලස්සන කාන්තාරය මේ පැත්තේ මුහුද ඊට ලස්සනට පායනවා මේ පැත්තේ තියෙන්නේ අර හරිය තියෙන්නේ තෙල් පිරිපහදු කරන තැන තෙල් ගෑස් ඒක දැන් ඔයාලට කැමරාවෙන් නම් පේන ගන්න නැති වේ කොටක් දුරට මේ බලන්නකෝ තියෙන්නේ තනි කර වැල්ලම කාන්තාරය හෙලි මං හිතන්නේ වෙලාව පහයි කාලා පහ මාර විතර වෙලා ඇති ඒත් බලන්න කොච්චර වියක් තියෙන කියලා කොහොමත් මේට හතර තුනා මාර හතර
අතරේ ඉර පායනවා දැන් නම් උදුරම පායලා තියෙන්නේ මේ වෙලාව කියන්නේ මගේ රැකගත්ත පළවෙනි බීච් කැම්ප් එක මේක ඒත් ඒකත් අපේ ලස්සන රටෙන් ගොඩක් දුර කාන්තාරයක අනික ගණන් ගණන් උදාර හොම්ම ඔය ෂෙෆ්ට් එක ගණන් හොම්ම නේ වා කොහෙද ගිරි කොහෙද අපිට ඒක හදලා මේ පාවෙන්න නැති පව්බ කිව්ව හදනවා මොකද කියන්නේ අනික ගණන් අය ගණන් අර ගණන් ගණන් අර බට මොකට අනික ගණන් කො පට ලොකු නේද පට අපිනේ මම තාම කට්ටි උඩ ඉන්නේ අර තියෙන අපේ ඔන්න අපේ බඩට එනවා ගැලවිවා අපේ ටෙන්ට් එක තියෙන කටාර මුහුද අපි අවසාන වෙලාව දැන් ඇවිල්ලා තියෙනවා. අපි දැන් ගොඩට ගිහිල්ලා ටෙන්ට් එක අකුලගෙන කට්ටිය යන රේස් එක හදන්නේ. මොකද අපි මම වැඩට යන්න ඕන. සමහරක් අය නිවාඩුයි අද. මට 7:00 වෙනකොට වැඩ. දැන් මං හිතන්නේ 6 විතර වෙලා 6:00 විතර වෙලා යන්න ඕන. අපිට යන්න කොහොමද කියන්නේ 5ක් විතර යනවා. මට වැඩට යන්න පාරක් වෙන්නේ දන්නේ නැහැ. අපි එහෙනම් අදට සමුගමු. ආයේ අපි හම්බෙමු තවත් ලස්සන කුවේ හරි ඇවිදින්න යන්න කතාව ගැන විස්තරත් මම ඔයාලත් එක්ක බෙදා ගන්න අපි එහෙනම් ආයෙ වෙන දවසක හම්බෙමු එහෙනම්